අද අපි බලමු පනීර් බටර් මසාලා හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ඇතිරියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. මේ තෙල් ටික රත් වුණාම අපි මේකට කපාගත්ත ලුණු ගෙඩි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ලුණු ගෙඩි දෙක විනාඩියක් විතර මේ විදියට උයා ගන්න ඕනේ. ඉන්න මේ විදිහට විනාඩියකින් පස්සේ ටිකක් පාට වෙනස් වෙනවා. අපි ඒ වෙලාවට එකතු කරගන්නවා වේරිච්ච මිරිස් කරල් 10ක්. ඊට පස්සේ අපි ඒකත් තප්පර 30ක් විතර මේ විදිහට උයා ගන්නවා. දැන් අපි එකතු කරගන්නවා කපාගත්ත තක්කලි. මම තක්කලි ගෙඩි 3ක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේකට ලුණු මේස හැඳි කාලක් එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ලුණු දැම්මම මේ තක්කාලි ඉක්මනට තැම්බෙනවා. ඊට පස්සේ අපි විනාඩි 3ක් මද ගින්දරේ මේක උයා ගන්න ඕනේ. මේ වගේ තක්කාලි ටික තැම්බීගෙන ආවට පස්සේ මේක බාලා මේක නිවෙන්න තියන්න ඕනේ අපි. නිවුණාට පස්සේ අපි මේක හොඳට ග්‍රයිනර් එකකින් පේස්ට් එකක් විදියට හදා ගන්නවා. ආයි ඇතිලිය ලිපේ තියලා අපි ඒකට බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. බටර් දිය වීගෙන එනකොට අපි මේකට කැෂ්මීර් චිලි පවුඩර් හැඳි භාගයක් එකතු කරගන්නවා. එකතු කරගෙන තප්පර 30ක් විතර මේක උයා ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අපි ග්‍රයින් කරගත්ත අර පේස්ට් එක. ලුණු තක්කලි පේස්ට් එක. එකතු කරලා අපි මේක හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මේකට එකතු කරගන්නවා ගරම් මසාලා මේස හැඳි භාගයයි. ඒක එකතු කරලා ඒකත් අපි හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි අර ග්‍රයිනරේ හොද ගන්නවා වතුර කෝප්ප කාලක් දාලා. හොදගෙන අපි ඒකත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේක අපි හොඳට මිශ්‍ර කරගෙන විනාඩි 5ක් මේක අඩු ගින්දරේ උයන්න ඕනේ. විනාඩි 5කට පස්සේ ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි දෙකයි ලුණු මේස හැඳි භාගයයි සීනි මේස හැඳි එකක් එකතු කරගන්නවා. මොකද මේක ටිකක් සැරත් එක්කම පොඩි පැණිරහකුත් තියෙන්න ඕනේ. පස්සේ අපි මේක හොඳට මිශ්‍ර කරගෙන අපි මේකට එකතු කරගන්නවා පනීර් ග්‍රෑම් 200ක්. මේ විදියට කොටු කපාගත්ත පනීර් ග්‍රෑම් 200ක් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගෙන අපි මේක විනාඩි 5ක් අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. විනාඩි 5කට පස්සේ අපේ පනීර් බටර් මසාලා එක ලෑස්ති. මේ විදියට උඩින් ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක් දාගෙන සරස ගන්න පුළුවන්.